රතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සුබෝදේශනක් වේවා. අපිව නරඹන ශ්‍රවණය කරන බෞද්ධ අබෞද්ධ ලක්වැසි ලෝවැසි සීලු දෙනාටම මේ පින්වන්ත සෙනසුරාදා උදෑසනයේදී ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමටම තුනුරුවන් සතු අනන්ත අපරිමිත මහා ගුණ බෙලෙන් සිළු දෙවියන්ගේ දේව පිහිටෙන් දේව රැකවරණයෙන් ඔබ හැම දෙනාටම යහපතක් සෙතක් ශාන්තියක් සැනසිල්ලක්ම උදාවේවා කියලා. අදත් ආරම්භ වෙන්නේ මේ පින්වන්ත උදෑසනයේදී කතන්සු ලබතේ පඤ්ඤං සජීව සදහම් කතිකාවත. තරමක් දිවයින පුරා වැසි සහිත කාලගුණයක් පවතිනවා. අද විවේකී සෙනසුරාදා දවසේදී බොහෝ විට මේ වෙනකොට අපගේ පාසලෙන දුවා දරුවන් බොහෝ විට සතියේ දවස් පහම වෙහෙස මහන්සි වෙච්ච ගුරු බවතුන්, ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් සෙනසුරාදා උදෑසන මෙම වැඩසටහන බොහෝ සෙයින්ම නරඹනවා. ඒ විතරක් නෙමේ, රටින් එපිටට සිටින විදේශගත සදහැවතුන් බෞද්ධ නාලිකාව සමග ඒකාත්මිකව අපගේ වැඩසටහන් නරඹන බව අපි ඉතාම හොඳින් දන්නවා. ඉතින් පින්වත්නි, අද දවසේදී ඔබ විසින් කරගන්නට ඕනේ කුමක්ද කියන එක ඔබ මේ වෙනකොටත් ඇතැම් විට සැලසුම් කරලා ඇති. ඇතැම් විට අද දවසේදී කළ යුත්තේ මොකක්ද කියලා ඔබට සැලසුමක් නැතුවත් ඇති. ඒ කෙසේ වෙතත් ඔබ මෙන්න මේ විදිහට කල්පනා කරන්නට ඕනේ. අද දවසේදී මාගේ වචනයෙන් තව කෙනෙකුගේ හිත රිදෙන්නට එපා, තැලෙන්නට එපා. මාගේ වචනය නිසා අන් අය සුවපත් වෙත්වා කියලා හිතන්න. එතකොට අද දවසේදී ඔබ වචන භාවිතා කිරීමේදී සිහියෙන් නුවණින්ම වචන කතා කරයි. මොකද වචනය කියන එක ආයුධයක් වගේ. වචනය කියන එක හොඳට හොඳයි, නරකටත් නරකමයි. ඒ නිසා වචන භාවිතයේදී පරිස්සම් වෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි, කායික ක්‍රියාවක් කිරීමේදී මාගේ කායික ක්‍රියාව හේතු කරගෙන තව කෙනෙකුට විපතක්, නපුරක්, අවඩක්, දුකක්, විපත්තියක් නොම වේවා කියලා හිතන්න. එතකොට ඔබට පුළුවන් ක්‍රියාව සංවර කරගන්නට, ක්‍රියාවෙන් පින් රැස් වෙන දෙයක්ම කරන්නට. ඔබ සිත පවා මෙහෙවද්දී මාගේ සිතිවිලි කිසිම කෙනෙකුට විපතක්, නපුරක්, අවඩක් සිදු වෙන පරිදි මට ඇති නොවේවා කියලා හිතන්න. සිතුවිලි ගැන අන් අයට කරුණාව, මෛත්‍රිය, දයාව ලබා දෙන සිතිවිලිම මට ඉස්මතු වේවා. අද දවසේදී ඔබට පුළුවන් නම් යම් කෙනෙක් වෙනුවෙන් ඔබට ආහාර වේලක් පරිත්‍යාග කරන්න, අඩුම ගානේ බත් මුලක්, පුංචි බනිස් ගෙඩියක්, කෙසෙල් ගෙඩියක් වගේ පුංචි යමක් පරිත්‍යාග කරන්න, ඔබට ඒකෙන් විශාල පිනක් රැස් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි අද දවසේදී බලාපොරොත්තු වෙනවා අලුත් සූත්‍ර ධර්ම දේශනාවක් ඔබ වෙත කියලා දෙන්නට. විශේෂයෙන් මේක ගිහි ගෙදර ගත කරන ඔබට ඉතාමත්ම වැදගත් වෙන කාරණා රාශියක් අඩංගු සූත්‍ර දේශනාවක්. මේ දෙසුම අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේට. ඉතින් අදත් මෙම සූත්‍ර ධර්ම දේශනාවේ ධර්ම කරුණ ඔබ හට අර්ථාන්විතව ගෙනහැර දක්වන්නට අපි වැඩමවන්න යෙදුනා කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාදජාලයේ ගරු සභාපති ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ විද්‍යාලාධිපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරුලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේව. පූජනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා කියන අදහසින් අපි සාදු නාදනම් වා පිළිගනිමු. සාදු සාදු සාදු. සුබෝදේශනක් වේවා ස්වාමින් වහන්සේ. සුබෝදේශනක් වේවා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ, අද අපිට කතා කරන්නට තියෙන්නේ පත්තකම්ම සූත්‍රය. එහෙම ස්වාමින් වහන්සේ. ඇතැම් අය ස්වාමින් වහන්සේ මේ ප්‍රාර්ථනා කරන දේවල් තියෙනවානේ. එහෙම. ඒ ප්‍රාර්ථනා කරන දේවල් හැම කෙනාටම හැම අයුරින්ම ලැබෙන්නේ නැහැ. එහෙම. ඇතැම් කෙනෙකුට ප්‍රාර්ථනා නොකලත් ලැබෙනවා. මේ තුල තියෙන ස්වාමින්ස පිනනේ අභ්‍යන්තරයේ තියෙන්නේ. එහෙම. පින්වන්තයාට ප්‍රාර්ථනා කළත් ලැබෙනවා, ප්‍රාර්ථනා නොකළත් ලැබෙනවා. පින අඩු නම් ස්වාමීන් වහන්සේ පැතුවත් ලැබෙන්නේ නැහැ, නොපැතුවත් ලැබෙන්නේ නැහැ. කොහොමනත් මේ බුද්ධ දේශනාව තුළ ප්‍රාර්ථනාවකින් යමක් ලබන්නට බෑ. නමුත් සංසම මට මතකයි
සලායතන විභංග සූත්‍රයේදී විස්තර කරනවා පියං උපට්ඨ පෙත්වා ශ්‍රාවකයා පැතුමක් ඇති කර ගන්නවා මට නිවන් දකින්නට ලැබේවා කියලා. එහෙම. එනසස පැතුම කියන එක වරදක් නැහැ. හැබැයි පැතුම යහපත් පැතුමක් බවට පත් වෙන්නට ඕනේ. එහෙම. ඉතින් සංස මේ ප්‍රාර්ථනා මුල් කරගෙන වදාළ දේශනාවක් මේ දේශනාව පත්තකම සූත්‍රය. මෙහි සඳහන් කරනවා ස්වාමීන් වහන්ස අපගේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනේපිරි සිටාණන් විසින් නිර්මාණය කරලා දුන්න සුගන්ධ කුටියේ වැඩ සිටිද්දී එක්තරා ගෘහපතියෙක් ආරම්භය. ගෘහපතිය සිතට ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ ලේසියෙන් ලබන්නට බැරි, ඒ කියන්නේ දුර්ලභ වූ කාරණා හතරක් තියෙනවා. ප්‍රියයි, මනාපයි, කවුරුත් කැමති, ඒ වගේම ලේසියෙන් ලැබෙන්නේ නැහැ, දුර්ලභයි. මොනවද ඒ කාරණා හතර? මට ධාර්මිකවම භවභෝග සම්පත් ලැබේවා. භවභෝග සම්පත් ලැබෙන ක්‍රම තියෙනවද ස්වාමීනි? මේ සඳහන් කරනවා මට ධාර්මිකවම භවභෝග සම්පත් ලැබේවා. ඒක තමයි කියන පළවෙනි ප්‍රියමනාප කාරණය. දෙවෙනි කාරණේ තමයි ස්වාමීනි අහස දැහැමිව භවභෝග සම්පත් ලැබ ඒ දැහැමිව ලැබිච්ච දේවල් ආරක්ෂා කරගෙන ගුරුවර ඥාති හිත මිත්‍රාදීන් සහිත වූ මාගේ පිරිවර සම්පත්තිය දියුණුවට පත් වේවා. මම වගේ මා වටා ඉන්න අයත් දියුණු වේවා. එහෙම. ඒව දුර්ලභම කාරණා තමයි ස්වාමීන් වහන්සේ. මම වගේ මා වටා ඉන්න අයත් දියුණුවට පත් වේවා. තුන්වෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්සේ දැහැමි බව රැකගෙන භෝග සම්පත් ලැබ ගුරුවර ඥාති මිත්‍රාදීන් සහිත වූ මාගේ පිරිවර සම්පත් දියුණුවට පත්ව බොහෝ කලක් ජීවත් වෙම්මා. දීර්ඝාස ලබම්මා. ඒක ස්වාමීන් තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්ස දැහැමි බව රැකගෙන භෝග සම්පත් ලැබ ගුරුවර ඥාති හිත මිත්‍රාදීන් සහිත වූ මාගේ පිරිවර සම්පත් දියුණුවට පත්ව බොහෝ කල ජීවත්ව දිගාසිරි ලැබ මරණින් මතු සුගති ලෝකයේ ඉපදේවා. එහෙම. ඕක තමයි ස්වාමීන් දුර්ලභ වූ ප්‍රිය වූ මනාප වූ කවුරුත් කැමති කාරණා හතර. හැබැයි ලේසියෙන් ලැබෙන්නේ නැති කාරණා හතරක්. අපි ඒ ගැන කතා කරමු ස්වාමීන් වහන්සේ. අවසරයි පළවෙනි කාරණය දැහැමිව භවභෝග සම්පත් ලැබේවා කියන කාරණය. එහෙම ස්වාමීන්. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්වතුනි. හැම කෙනෙකුටම ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව බෞද්ධයන්ට පමණක් සීමා වුණු ප්‍රාර්ථනාවක් නෙවෙයි. ලෝකේ උපදින හැම කෙනෙකුටම යම්කිසි ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව කෙසේ විය යුතුද කියන කාරණේ තමයි මේ පත්තකම්ම සූත්‍ර දේශනාව තුළ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ කරුණු හතරකින් මේ විදිහට පෙන්වා වදාරන්නේ. පින්තුනි, අපි දන්නවා පත්තකම්ම කියලා කෙනෙකුට ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම කෙසේනම් අපේ ජීවිතය සාර්ථක කර ගැනීම පිළිබඳව යම්කිසි ප්‍රාර්ථනාවක් තබා ගත යුතුද? බුදුරජාණන් වහන්සේ ලෝතර බුද්ධත්වයට පත්වීමට පෙර බුද්ධත්වය ප්‍රාර්ථනා කළා තිබුණා නේ ස්වාමීනාස්? එහෙමයි ස්වාමීනාස්. එතකොට යම් කාලයක් කල්ප ගණන යම්සි ප්‍රාර්ථනාවක් සිදු කළා තියෙනවා. ඉතින් අපි දන්නවා 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි ඒ ප්‍රාර්ථනාව බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනාවක් විදිහට සිතින් ප්‍රාර්ථනා කළා තිබෙනවා නේ ස්වාමීනාස්? එහෙමයි ස්වාමීනාස්. ඊළඟට ඒ ප්‍රාර්ථනාව තමයි ඊළඟට වචනයෙන් අපි නැවත නැවත සිහිපත් කරන්නේ. ඊළඟට ඒ වචනයෙන් සිහිපත් කරන දේ තමයි ඊළඟට ක්‍රියාවෙන් ඔප්පු කරලා දක්වන්නට, එහෙම නැත්නම් ක්‍රියාවෙන් සම්පූර්ණ කරන්නට කටයුතු කරන්නේ. සම්ස දැන් සිතින් ප්‍රාර්ථනා කරා කියන එක නේද මනෝ ප්‍රනිධාන කියලා සඳහන්. එහෙම සම්මාස. එහෙමයි. එතකොට මේ විදිහට බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතේ අපිට යම් කිසි විදිහකින්
අපේ ගෞරවනීය කැලණි අජිත් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ කරුණු හතර මේ ජීවිතයේ යම් තාක් දුරට අපිට ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තියෙන්නේ පූර්ව ආත්මභාවයන් වල ප්‍රාර්ථනා කළ තිබෙන නිසායි. එහෙමයි. ඒක තමයි ඉතාම වැදගත්ම කාරණේ. නේ සම්මස. එතකොට පුබ්බේච කතපුඤ්ඤතා කියලා කියනකොට පෙර පින් කර ඇති බව කියලා කියනකොට මේ ජීවිතයේ යම් කිසි විදිහකින් භවෝග සම්පත් ලැබිලා තියෙනවා නම්, පරිවාර සම්පත්ති ලැබිලා තියෙනවා නම්, දීර්ඝායු සම්පත්ති ලැබිලා තියෙනවා නම්, ඒ වගේම දිවි ලෝකයට නැග ගන්නට, එහෙම නැත්නම් සුගතිගාමී ජීවිතයක් ලබා ගන්නට වාසනාවන්ත වෙලා තියෙනවා නම්, ඒ සඳහා සුදුසු කෙනෙක් වවට පත් වෙලා ඉන්නෝ නම් මේ ජීවිතයේ ඒ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ පූර්ව ආත්මභාවයන් වල සිද්ධ කරපු ප්‍රාර්ථනාව අනුවයි. ඒ නිසා අපි බොහොම ඉක්මනින්ම නිවන් ප්‍රාර්ථනා කරන ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස හැටියට බුදුරජාණන් සි වදාලේ ප්‍රාර්ථනාව දැන් අපිට මේ ජීවිතේ ප්‍රාර්ථනාවක් වශයෙන් පමණක් තබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ප්‍රාර්ථනාව ඊළඟ ආත්මභාවයේදී සම්පූර්ණ කිරීමට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නේ සොනර. එහෙම ප්‍රාර්ථනා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලේ වහ වහාම මේ ජීවිතේ ප්‍රාර්ථනාවන් සිද්ධ කරලා ඒවා ක්‍රියාවට නංවලා ජීවිතයට ඒ විදිහට ධර්මකාරණා ඒකරාශී කරගෙන ඒ ක්‍රියාවට නංවලා ප්‍රායෝගිකව එයින් ඒ විදිහට ඒ බලාපොරොත්තු වන සියලු ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගන්න ආකාරය පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට පළවෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ භවභෝග සම්පත් ප්‍රාර්ථනා කිරීම. පින්නතුනි කර්මානුරූපව බැලුවාම යම් කිසි කෙනෙක් මේ ජීවිතේ උත්පත්තියෙන්ම භවභෝග සම්පත් ලබන්නට වාසනාවන්ත වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ පුද්ගලයාගේ තිබෙන ඥානවන්ත බව නිසා, ඒ වගේම වීරියවන්ත බව නිසා, ඒ වගේම සතිමන්ත බව නිසා, ඒ වගේම ඒ ගුණධර්ම රාශියක් ඒ පුද්ගලයා තුළ පවතින නිසා විශේෂයෙන් මේ ජීවිතේ බොහොම ඉක්මනින්ම භවෝග සම්පත් ජීවිතයට ඒකරාශී කරගන්නට පිළිවන්කම ලැබිලා තියෙනවා. දැන් අපි දන්නවා ධර්මානුකූල බැලුවාම මේ ජීවිතය අපි ওই විදිහට භවභෝග සම්පත් ලඟා කරගන්නේ කොහොමද? නේ ස්වාමීනි. පින්නතුනි අපි බෞද්ධයන් හැටියට භවභෝග සම්පත් පිළිබඳව ප්‍රාර්ථනා කිරීමේදී, ඒ වගේම මේ ජීවිතේ බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට තමන්ගේ ජීවිතයට භවභෝග සම්පත් ඒ විදිහට වැඩි දියුණු භාවයට පත්වීම පිළිබඳව යම් කිසි විශ්වාසයක් ඉස්සෙල්ලාම ගොඩනගා ගන්න අවශ්‍යයි. එහෙමයි සම්මාසය. ඒ විශ්වාසය. ඉතින් හැම කෙනෙකුටම ජීවිතයේ තියෙන්න ඕනේ විශ්වාසයක්. ඒතර අවිශ්වාසයෙන් කිසිම දෙයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. නේ සම්මාසය. එහෙමයි. අවිශ්වාසයෙන් යුතුව දෙයක් ආරම්භ කිරීමේදීවත්, පවත්වාගෙන යෑමේදීවත්, අවසානයක් දකින වෙලාවේදීවත් අවිශ්වාසයෙන් කිසිම දෙයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ මොකද අවිශ්වාසයේ නැමැති සිතුවිල්ල ඒ තරම්ම අවිශ්වාසයි ස්වාමීන් වහන්සේ. හානිකරයි ස්වාමීන් වහන්සේ. නේද? ඉතින් ඒ නිසා අවිශ්වාසයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක අපිට ධර්මයේ දේශනා කළා නැහැ. එහෙමයි. නේ සනස. එහෙමයි. දැන් ත්‍රිපිටක දේශනාව ගත්තාම බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් දේශනා කළා නැහැ පින්නතුනි. එහෙම වෙන්න ඇති. නේ සම්නස. දෙගිඩියාවෙන් එහෙම වෙන්න ඇති. සමහර විට මෙහෙම වෙනවා. එහෙම කියලා සමහර විට එහෙම වෙන්න ඇති. ඒ වචන මේ ත්‍රිපිටකේ නැහැ සම්නස. එහෙමයි. නේද? කොච්චර පිරිසුදු විශ්වාසනීයත්වයෙන් යුතුව දේශනා කරපු ධහමක්ද මේ ධහම නේ සම්නස. එහෙම කියද විශ්වාස මට මතක් වෙනවා මේ අට්ඨාන පාළිය තුල තාන අට්ඨාන කියලා කාරණා තියෙනවනේ. එහෙම සම්නස. මේක මෙහෙම වෙනවාමයි මේක මෙහෙම වෙන්නේ නැහැමයි. එහෙම සම්නස. ඒක තහවුරු කරලා තමයි දේශනා කරන්නේ. එහෙම සම්නස. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලලාභී උත්තමයා
එහෙමයි. අටවෙනි භවයක උපදින්නේ නෑ කියන එක සිද්ධ වෙන්නේ නෑමයි. එහෙම සම්මත. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නෑමයි. නෑ එහෙමයි. නමුත් සෝවාන් මාර්ගඵලලාභි ශ්‍රාවකයා භව හතක් ඇතුළත නිවන් අනිවාර්යම අවබෝධ කරනවාමයි කියන එක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එහෙම සම්මත. ඒ වගේ තහවුරු කරලා සිද්ධ වෙන්න පුළුවන් බැරි දේවල් ගැන දේශනා කරත් ස්වාමිනස් කිව්වා වගේ අඩමානෙට දෙගිඩියාවෙන් සැකයෙන් කරුණු කාරණා මේ ත්‍රිපිටකයේ තුල සඳහන් වෙන්නේ නැහැ ස්වාමිනස්. පැහැදිලි. එහෙම ස්වාමිනස්. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුල වුණත් එහෙමයි යම්කිසි පොරොන්දුවක් ඒ විදිහට යම්කිසි කෙනෙකුගේ ආරාධනාවක් හෝ ඒ විදිහට ශ්‍රාවකයෙකුට ඒ පිළිබඳ අවවාදයක් අනුශාසනාවක් සිද්ධ කරනකොට හෝ ඒ විදිහට මට පුළුවන් වුණොත් වඩින්නම් නේ ස්වාමිනාස. මට පුළුවන් වුණොත් වඩින්නම් එහෙම දැන් අපේ ජීවිතයේ කොයිතරම් ඒ විදිහට ඒ වගේ අවස්ථා තියෙනවද නේ ස්වාමිනාස. ඉතින් තමන්ගේ ජීවිතේ වුණත් විශේෂයෙන් මට යන්න පුළුවන් වෙන්න ඇති පුළුවන් මේ වෙයි ඒ වගේ මට කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මං එන්න බලන්නම්කෝ. මං දෙන්න බලන්නම් මොන හරි ඉල්ලුවාම නේ ස්වාමිනාස. එහෙම ඒ වගේ දේවල් නැතිින් ඒ වගේම ස්වභාවික දේවල් වුණත් බැලුවාම අද වහී නේ ස්වාමිනාස. අද වැස්ස වහී සමහර වෙලාවට මට හරියයි. ඔය වගේ මේ දෙගිඩියාවෙන් යුතු එහෙම නැත්නම් අවිශ්වාසයෙන් යුතු ඒ විදිහට කාරණා තමයි ගොඩාක් වෙලාවට ජීවිතේ තියෙන්නේ. නමුත් පින්නුතුනේ මේ දහම තුළ කිසියම් අවිශ්වාසයෙන් යුතු දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ඒ නිසා ඒ ධර්මය නෛර්යානිකයි, ඒ වගේම මේ ධර්මය අකාලිකයි, ඒ වගේම ස්වාකාතයි සම්දිට්ඨිකයි නේ ස්වාමිනාස්. මේ ශ්‍රී සද්ධර්මයේ ස්වභාවය. එතකොට ඒ විශ්වාසයේ ගොඩනගා ගන්න අවශ්‍ය භෝග සම්පත්තියේදී දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම සාර්ථක කරගත් උතුමන් වහන්සේ නමක්. එහෙමයි. ජීවිතේ සෑම දෙයක්ම සාර්ථක කරගත් උතුමන් වහන්සේ නමක්. අපි කල්පනා කරලා බැලුවොත් එහෙම විශේෂයෙන්ම මාර පරාජයේදී දසමාර පරාජයේදී බුදුරජාණන් වහන්සේට ඒ විදිහට මතක් කළා මාරයා මතක් කළා ඔබට මේ මිහිකත ඒ වගේ මේ ලෝකේ ඔබට අයිති නැහැ කියලා නේ ස්වාමිනාස්. ඔබට අයිති නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ පූර්වාත්භාවයන් වල සිද්ධ කරගත් පාරමී ධර්මයන් අර පාරමිතා ධර්මයන් වචිනේ මනසින් ප්‍රාර්ථනා කිරීම, වචිනේන් ප්‍රාර්ථනා කිරීම, ක්‍රියාවෙන් ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම මේ ඒ සිද්ධ කළ යුතු පාරමිතා ධර්මයන් එහෙම නැත්නම් සම්පූර්ණ කළ යුතු පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගත් බව. දැන් සෝ සාගරේ ජල තිකං රුධිරං අදාසි විදිහට බුදුරජාණන් වහන්සේ මහා සාගරේ ජල කඳ පරදවන්නට ලේ දන් දුන්න පිළිබඳව නේ සමයි. ලේ දන් දීම පිළිබඳව. ඒ වගේ මහා පොළොවේ පස් පරදවන්නට ඇඟ මස් දන් දුන්න බව. ඒ වගේ මහසේ තරු පරදවන්නට ඒ විදිහට ඇස්ස පුටා දන් දුන්න බව. මහා මේරු පර්වතයේ පරදවන්නට ඒ විදිහට උටුණු පලන් හිස් තන් දුන්න බව. මේ විදිහට බලනකොට ඒ ප්‍රකාශය කරපු නිසා තමයි અભිහිතව මේ ප්‍රකාශය සිද්ධ කරපු නිසා තමයි මාර්යාට ඒ විදිහට කල්පනා වුණේ මාර්යාගේ ජීවිතේ මාර්යාට අයිති කියලා හිතන දේවලුත් මාර්යාට අයිති නැති බව. එහෙමයි. නේ ස්වාමිනාස්. මාර්යා කියන්නේ තනතුරක් නේ ස්වාමිනාස්. තනතුරක් නේ එහෙමයි. ඒකත් කාලයක් යනකොට මේ විදායක ජනාධිපති ධූරයක් වගේ. එහෙමයි. කාලයක් යනකොට අවලංගු වෙලා කල්ලිකුත් වෙලා යනවා ස්වාමිනාස්. යනවා ස්වාමිනාස්. ඉතින් අපි මාර්යා එක අඳුරගෙන නැහැ. අඳුරගෙන නැහැ ස්වාමිනාස්. මේ කියන්නේ මේ දේශපාලනින් නැහැ අඳුරගෙන නැහැ වගේ. එහෙමයි ස්වාමිනාස්. එහෙමයි. ඉතින් ඒ නිසා පින්නුතුනි ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහ මේ ජීවිතේ සම්පූර්ණ කරගත්ත හැම දෙයක්ම සම්පූර්ණ කරගත්තා. එතකොට දුෂ්කරක්‍රියා කළේ යම්කිසි ප්‍රාර්ථනාවක් ඇති කරගෙන නේ ස්වාමිනාස. එහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් දුෂ්කරක්‍රියා කරන්නේ සාමාන්‍යයෙන් එහෙම නැත්නම් යම්කිසි ජීවිතයේ යම්කිසි වීරියෙන් යුතුව යම්කිසි කටයුත්තක් සිද්ධ කරන්නේ වෙහෙස මහන්සි වෙන්නේ නැති නිසානේ සාමාන්‍යයෙන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කළේ නැති නිසා නෙවෙයි.
එහෙමයි නේ සමනස. එහෙමයි. නැති නිසානේ බුදුරජාණන් වහන්සේට ලැබිය යුතු දේවල් සියල්ලක්ම උත්පත්තියේ මේ ආකාරයෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි බුද්ධත්වෙන් අනතුරුවත් බුදුරජාණන් වහන්සේට ලැබිය යුතු දේවල් සියල්ලක්ම ලැබුණා. පින්වම් පෑමේ දක්වාම සක්විති ඒ විදිහට ආත්මභාවයක් නැත්නම් සක්විති රජ කෙනෙකුට සිදු කරන ඒ විදිහට සත්කාර සම්පාන ලැබමින් තමයි ඒ පින්වම් මංචකයේ තුල ඒ අවසාන කටයුතු පවා සිද්ධ වුණේ. සම්සාරේ මට මේ ස්වාමීනස්සගේ දහම් විස්තරයත් එක්ක මට හිතුණා දැන් ඇත්තම කියනවා නම් දැන් අපගේ මහබෝසතාණන් වහන්සේට සියල්ල ලැබුණා. එහෙමයි. සියල්ල ලැබිලා තමයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළේ. එහෙමයි ස්වාමීනස්ස. එතකොට උන්වහන්සේ සැපයක් පිණිසනේ දුෂ්කර ක්‍රියා කරන්නේ. එහෙමයි. දැන් ස්වාමීනස්ස කිව්වා වගේ දැන් සාමාන්‍ය ලෝකයාත් දුකක් විඳිනවා. එහෙමයි. එතකොට ඒ දුක විඳින්නෙත් සැපයක් ලබන්න. සැපයක් ලබන්න. හැබැයි සාමාන්‍ය ලෝකයා විඳින දුකේදී ලැබෙන සැපය ලැබෙනවා. හැබැයි ඒ සැපේම දුකක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකට කියන්නේ කාමක සැපේ කියලානේ ස්වාමීනි, ලෞකික සැපේ කියලානේ. එහෙමයි. නමුත් දැන් බුදුරජාන් වහන්සේ අපිට දේශනා කළේ දුක තුලින් සැප උපදන්නට උන්වහන්සේ බැලුවා. දුෂ්කර ක්‍රියා කරලා. එහෙමයි. දුක තුලින් සැප උපදන්නට බැරි බව උන්වහන්සේ අවබෝධ කරගන්නේ සැපයෙන් සැපයක් ලබන්නට බැරිද කියලා. එහෙමයි. ආනාපාන සතිය වගේ භාවනාවත් තෝරගත්තේ නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. ඒක සාමාන්‍ය ලෝකයා දුක් විඳ විඳා සැප ලබන්නයි කියලා ස්වාමීන් වහන්සේ නැවත නැවතත් රැස් කරගන්නේ සැපයයි කියලා මේ දුකට අයිති දේවල්මයි. එහෙමයි ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රදේශනා කළේ දුකට අයිති දේවල් එකතු කරගන්න නෙමෙයි. එහෙමයි. සැපයට අයිති දේවල් උරුම කරගන්නට ඔබ මාර්ගඵල අවබෝධයටපත් වෙන්න කියලා නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්නට ඕනේ බුදුරජාණන් වහන්සේට ඒ බෝසත් අවදීදී පවා ඒ වගේම බුද්ධත්වයට පත් වුණාට පස්සේ පවා යම්කිසි සතුරන් පිරිසක් ඒ විදිහට බුදුරජාණන් වහන්සේට හිටියා. බුද්ධත්වය අවබෝධ කර ගැනීම දක්වාමත් බුද්ධත්වයෙන් අනුතුරුවත් සතුරන් සිටියා. සමහරවිට ජීවිතයට පවා ඒ විදිහට හානි කරන්නට ඒ විදිහට කටයුතු කරපු අය හිටියා. නමුත් කිසිම ආකාරයකින් බුදුරජාණන් වහන්සේට ඒ ආන්ත්‍රාවක් සිද්ධ කරන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. නේ සෝනසයි. ඉතින් ඒ වගේ මහා බල සම්පන්න, ඒ වගේ මහා ඥාන සම්පන්න, ඒ වගේ මහා ඒ විදිහට ප්‍රාතිහාරයක් සිද්ධ කළ උතුමන් වහන්සේ නමක් තමයි අපි මේ විදිහට විශ්වාස කරමින්, ඒ වගේ වන්දනාමාන කරමින් යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරන්නේ. නේ සෝනසයි. එතකොට අපිට කල්පනා කරන්න පුළුවන් අපේ ශ්‍රාසුන් වහන්සේ පිළිබඳව සිහිපත් කරලා, එහෙම නැත්නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා එකම අපිට මේ ජීවිතේ ලැබිය යුතු සියල්ලක්ම ඒ ආකාරයෙන් ලැබෙන බව ඒ විශ්වාසයේ පළවෙනි විශ්වාසයේ තබා ගත යුතු නේ සෝනසයි. මේ මේ කාරණෙත් එක මට මතක් වෙන නිසා දැන් මේක සඳහන් වෙනවා මාහට දැහැමි බව රැකගනිමින් භෝග සම්පත් උපදීවා කියන කාරණය කෙනෙකු සිතට ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ පළවෙනි කාරණේ. එහෙම සොන්න. දැන් අපි ගත්තොත් 60 70 80 දශකවලට සාපේක්ෂව මේ වෙනකොට මිනිස්සුන්ට පහසුකම් වැඩි. එහෙමයි. ඇතැම් විට 60 70 80 දශකවල පයින් ගිය අය, පාපැදියෙන් ගිය අය, පොදු බස් රථයේ ගිය අය මේ වෙනකොට සැප වාහනයක ගමන් කරනවා. එහෙමයි. ඇතැම් විට කුලී නිවසක හිටපු අය, ලෑලි නිවසක හිටපු අය, ගොමුමැටි අතුරපු නිවසක හිටපු අය මේ වෙනකොට තට්ටු නිවාසයක. අපි ගත්තොත් කොළඹවට අපාර්ට්මන්ට් කියලා කියන්නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. සැප පහසු මහල් නිවාස. එහෙමයි. ඒකක ඉන්න වෙන්න පුළුවන්. ඇතැම් කෙනෙක් මේ වෙනකොට දුක් විඳලා විදේශගත වෙලා අපි ගත්තොත් යුරෝපා රටක ඉන්න පුළුවන් ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. තමන්ගේ වෙර වීර්ය උත්සාහය මහන්සිය නිසා. එහෙමයි. ඒ කෙසේ වෙතත් අපි බලන්නට ඕනේ දැන් ඉක්ුත් වසර 10 20 30 ආපස්සට හැරලා බලනකොට තමන්ගේ මේ වර්තමාන දියුණුව තමන්ට සැලසුනේ. එහෙමයි. කොහොමද? එහෙමයි. ඒ වෙහෙස මහන්සිය මා යෙදෙවිවේ ධාර්මිකවද අධාර්මිකවද? මගේ වර්තමාන දියුණුව කරා මම පැමිණීමේදී මම ධාර්මිකව වෙහෙස මහන්සි කෙනෙක් වෙච්ච කෙනෙක්ද? අධාර්මිකව වෙහෙස මහන්සි වෙලා අන් අයට වද දීලා කරදර කරලා ඒ වගේම හොර දූෂණ වංචා අල්ලස් අරගෙන මම මේ දියුණුවට පත් වෙලාද කියන එක තමන්ගේ හෘද සාක්ෂියෙන් තමයි විමසන්නට ඕනේ. නේද ස්වාමීනි? එහෙම ස්වාමීනි. දැන් අපි හිතමු අපි සාමාන්‍යයෙන් දැන් මේ දිනවල සාමාන්‍යයෙන් අපේ ලංකාවේ බොහෝ ප්‍රදේශවලට යම් වර්ෂාපතනයක් ලැබෙනවා.
නේසෝනස් පහුගිය දිනවල නියං තත්ත්වය නිසා බොහෝ දෙනෙක් අසීරුතාවයකට පත් වෙලා තිබුණා. සමහර රටවල පින්නතුනි ඒ අධික උෂ්ණත්වය නිසා ගෙවල් ගිනි ගත්ත ස්වාමීන් වහන්සේ. ඒ වගේම ගහකොළ පවා බලන් ඉද්දි ගිනි ගත්ත ස්වාමීන් වහන්සේ. දැන් තල්ගස් වගේ තල්ගස් ස්වාමීන් වහන්සේ බලන් ඉද්දිම ඒ පිලිස් ඒ විදිහට වේලිලාගේ ගස්කොළන් සම්පූර්ණයෙන්ම පිලිසිලා ගියා. මේ ස්වභාවිකව ස්වාමීන් වහන්සේ එහෙමයි. එතකොට වර්ෂාව කියලා කියන එක ජලය කියලා කියන එක අපිට අත්‍යවශ්‍ය දෙයක්. අපි කල්පනා කරන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන් අපිට නියන් තත්ත්වයක් කියලා කියනකොට ගොඩාක් බලපාන්නේ සමහර වෙලාවට අපිට කල්පනා වෙන්නේ ගොඩාක් අසීරුතාවයට පීඩාවට පත් වෙලා ඉන්නේ ගොයි ජනතාව කියලා ස්වාමීන් වහන්සේ. එහෙමනේ කල්පනා වෙන්නේ නේද? එතකොට ඒ පළමුවෙන්ම පීඩාවට පත් වෙන පිරිස තමයි ඇත්තටම මේ විදිහට ඒ ස්වභාව ධර්මයත් එක්ක ජීවිකාව ඒ විදිහ කරගෙන යන උදවිය. එහෙමයි නේ ස්වාමීන්. එතකොට ඒ අය යම්කිසි භෝග සම්පත්තියක් ප්‍රාර්ථනා කරන අයනි ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි ඊළඟට කෙසේ හෝ අපි හිතමු එළවලු පරතුරු ටික ඉවරුණාට පස්සේ ස්වාමීන් වහන්සේ ඊළඟට කල්තබා ගත යුතු ආහාර පාන වලින් තමයි යම්කිසි විදිහට පනලට රකගන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට නගරේ ජීවත් වෙන අය යම්කිසි කල්පත් තබා ගත යුතු දේවල් තිබෙනවා නම් ඒවා අවසන් වෙන්න ආහාරය හිඟ වෙලා ඊළඟට තමයි කල්පනා වෙන්නේ. දැන් සමහර වෙලාවට නිවසේ තියෙන ජලය පරිහරණය කරාට පස්සේ දැන් ගෙවල් වලටම පානීය ජලය පහසුකම් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒවත් හිඳිලා ගිහිල්ලා. ඒ වගේම තවත් විදිහකින් බැලුවහම මේ වෙළඳ සහල්වල තිබෙන පානීය ජලය ඒවා ඒ විදිහට ඒව අවසන් වුණාට පස්සේ තමයි සමහරලාට කල්පනා වෙන්නේ මේ අපේ ජීවිතේ රැකෙන්නේ මේ ජලය නිසා නේද කියලා, වතුර නිසා නේද කියලා, වර්ෂාව නිසා නේද කියලා. නේ සමහරවිට. එතකොට මේ වර්ෂාව ලැබීම භවභෝග සම්පත්වල එහෙම නැත්නම් සියලු සම්පත්වල ප්‍රධාන අංගයක් හැටියට, ප්‍රධාන අවශ්‍යතාවයක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමයි. වර්ෂාව ලැබීම පිළිබඳව නේ සමහරවිට. ඒ නිසා තමයි වැසි දෙවියන් ඒ විදිහට වර්ෂාවට අධිග්‍රහිත දෙවියන් පවා ඒ විදිහට දැන් ධාර්මික රාජ්‍යයක් ප්‍රාර්ථනා කිරීමේදී බුදුරජාණන් දේශනා කොට වදාළේ දැන් ගාථාවේ තියෙන උණු ස්වාමීන් වහන්සේ දේව වසතු කාලේන කියලා නේද? එහෙමයි. දේව වසතු කාලේන සස සම්පatti හෝතුච නේද? එහෙමයි. එතකොට ඒ විදිහට රජවරු ධාර්මික වේවා, ඒ වගේම වර්ෂාව ලැබේවා. එහෙමයි. ඒ කියන්නේ දෙවිවරු නිසි කලට වැසි වස්සවද්දී එහෙමයි. සස්ස සම්පත්තිය, ඒ කියන්නේ ගොවිතැන කෘෂිකර්මාන්තය හොඳින් කරගන්න යන්නට අවශ්‍ය මූලික යටිතල පහසුකම් ලැබෙනවා. ලැබෙනවා. වර්ෂාවෙන් ගොවිතැන යන්නේ නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. එතකොටම පීතෝ බහුත ලෝකෝච. එතකොට ආදායම් සරු වෙනකොට රට පාලනය කරන්න ලීසි නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා අර ගොවි ජනතාව වෙනත් ඔය පීඩාවට පත් වෙන හැම කෙනෙකුටම රජයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ අය වෙනුවෙන් විශාල කැපවීමක් සිද්ධ කරන්න වෙන්නේ. අර සංවර්ධනය සඳහා උපයෝගී කරගන්න හැම ධනයක්ම අර ස්වභාවික පීඩාව නිසා ඒ විදිහට අවතැන් වුණු අයට පහසුකම් සලසන්නට යෑම නිසා සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. ඉතින් ඒ නිසා බලනකොට ඒ දෙවියන් සමග තියෙන සහසම්බන්ධතාවය වගේම ස්වභාවිකව ඒ විදිහට යම් කිසි විදිහකින් අපි ධාර්මිකව තමන්ගේ දහම, තමන් විශ්වාස කරන දහම පිළිබඳව ලොකු විශ්වාසයකින් කටයුතු කිරීම තුළින් මේ භවභෝග සම්පත් වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ස්වාමීන් වහන්සේ අපිට ගොඩාක් අර අතීතේ නම් අපිට ගොඩාක් දුරට අපිට අහන්න දකින්න ලැබුණා යම් කිසි ප්‍රදේශවලට දීර්ඝ කාලයක් වර්ෂාව නොලැබුණු කාලවල වැසි පිරිත සජ්ජහායනා කරලා බොහොම ධාර්මිකව සමහර වෙලාවට දිවියන්ට සමහරලාට පොදු පූජාවන් පවත්වලා, ඒ වගේම සම්බුද්ධ පූජාවන් පවත්වලා ධාර්මිකව බොහොම ලොකු විශ්වාසයක් දහම තුළ ඒ විදිහට රඳා පවත්වාගෙන තමයි තමන්ගේ ජීවිකාව පවත්වාගෙන ගියේ. එහෙමයි ස්වාමීනි. ඉතින් දැන් බලනකොට
දැන් අර ගොයි ජනතාව ඒකරාශි වෙලා යම් කිසි විදිහකින් එක තැනකට එකතු වෙලා පිරිස් සජ්ජහායනා කරලා ඒ වගේ සිද්ධ වෙනවා බොහොම අඩුයි ස්වාමිනාසි. දැන්ස ගොවි තැන කියන එකත් මාෆියා එකක් බවට පත් වුණානේ. එහෙම ස්වාමිනා. ඇතැම් විට මහා පරිමාණ සමාගම් ගොවි තැන සම්පූර්ණයෙන්ම තමන්ට නතු කරගත්තා. එහෙමයි. වී ගොවි තැන වේවා, පළතුරු ගොවි තැන වේවා, එළවලු වේවා. එහෙමයි. එතකොට ස්වාමිනාස අඩුම ගානේ මේ කෙසෙල් ටික වේවා. කෙසෙල් ටික ස්වාමිනාස පෞද්ගලීකරණය කළා. එහෙමයි. ඒ කෙසෙල් විතරයි වෙළඳ පොලේ තියෙන්නේ. එහෙමයි ස්වාමිනාස. ඒ අයගේ ලේබල් සහිත එළවලු පළතුරු විතරයි තියෙන්නේ. දැන් ස්වාමිනාස ගස්ලබු ගෙඩියක් ගත්තොත් එහෙම ගස්ලබු ගෙඩිය ඇට නැහැ. එහෙමයි. ඒතර ගස්ලබු අද පැලවෙන්නේ නැහැ. පැලවුණත් ගස්ලබු වල ගෙඩිය ගස්ලබු ගස් වල ගෙඩිය එන්නේ නැහැ. එහෙම ස්වාමිනාස. දැන් ඒ වගේම ස්වාමිනාස දැන් අපි ගස්ලබුම ගමුකෝ. එහෙමයි. පැරණි ගස්ලබු රසත් නැහැ. එහෙමයි. හැම ඒ කියන්නේ ස්වාමිනාස අපේ රටට මේ උනේ ලොකු සාපයක් උනේ. එහෙමයි. ඒ ලොකු සාපේ තමයි මේ රට කරවන අය අපේ මේ මාතෘ භූමියට අපේ ශ්‍රී ලංකා පොළොවට ආදරේ නොකරපු එක. එහෙමයි ස්වාමිනාස. මහා පොළොවට ආදරේ කරන මිනිස්සු බලන්න යන්න ඕනි ස්වාමිනාස මැද පෙරදිගට. එහෙමයි. මැද පෙරදිග මිනිස්සු ඒ කාන්තාර වැලි කතර ගිනියම් ව රත්වන ඒ වැලි පොළොවට හරි ආදරේ ස්වාමිනාස. එහෙමයි ස්වාමිනාස. මේ තෙත සාර පොළොවට අපේ මිනිස්සු ආදරේ නොකරන්නේ ඇයි කියන එක අපිට හරි කනගාටුවක් දුකක් තියෙන ස්වාමිනාස එහෙම බලද්දි. එහෙමයි ස්වාමිනාස. දැන් ඔය මේ මානව සමාජයේ අතීතයේ වාසය කරපු අයට අපි කියන ගෝත්‍රික ජනතාව කියලා නේ ස්වාමිනාස. එහෙමයි. සාමාන්‍යයෙන් අප්‍රිකානු රටවල ඕස්ට්‍රේලියාව සමහර රට ඇමරිකාව කොංගෝ අනාන්තරවල පවා ඒ විදිහට ඒ ජීවත් වන විශේෂයෙන් ඒ ගෝත්‍රික ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඒ වගේම තමයි ගොඩාක් වෙලාවට තමන්ගේ ජීවිකාව රැකගන්නේ ස්වාමී. එහෙමයි. ඒ අයටත් ස්වාමීන් වහන්සේ මේ වර්ෂාව නොලැබෙන කාලවලට ඒ අය විශ්වාස කරන විදිහට යම් කිසි ඒ විදිහට යන්ත්‍ර මන්ත්‍ර ශෝස්ත්‍ර ඒ වගේම දෙවියන් පිදීම වගේ දේවල් ඒ විදිහට ඒ අයත් භාවිතා කරනවා. දැන් වර්ෂාව නැති වෙනකොට අපි වැසිපිරිත කියනවා වගේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ අයත් ඒක රාශි වෙලා ඒ විදිහට ඒ අය සජ්ජහායනා කරනවා. ඒ අය හඬ නගා කියනවා. ඒ විදිහට වර්ෂාව ලැබිය යුතු යම් කිසි ශෝස්ත්‍ර. ඒ කියන්නේ දේව කන්න ලව්වා. දේව කන්න ලව්වක් ස්වාමීන් වහන්සේ. එතකොට ඒක අර දේව කන්න ලව්වක් වගේම තමයි ඒ අය මේ සිදු කරන මේ වචන මාලාව ඒ වගේම බොහොම බලගතුයි. එහෙමයි. ඒ වචන මාලාව බොහොම බලගතුයි. එහෙමයි. ඒ එතකොට මේ විද්‍යානුකූලවත් ඒ වගේම ස්වාභාවිකවත් මේ තිබෙන ඒ විදිහට වර්ෂා ලැබීමට අවශ්‍ය කරන ඒ විදිහට පාරිසරික විපර්යාසයේ සිද්ධ කරන්න පුළුවන් ඒ ඇයට ඒ වචනේ ස්වාමීන් වහන්සේ මහා බලගත් වචන. ඒ වගේම බලගත් භාෂාව. ඒ වගේම බලගත් විශ්වාසය. මේ විදිහට පදනම් කරගෙන ඒ අය පවා මේ විදිහට වර්ෂාව නැති කාලෙට වර්ෂා ලබා ගන්නවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි දැන් ඒ සඳහා කොච්චර පැහැදිලිද අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළ විදිහට කියන්නේ ඒ විදිහට වර්ෂාව ලැබීමට නම් ඒ වගේම ওই විදිහට සියලු බහුභෝග සම්පත් ලැබීමට නම් සිදු කළ යුතු ඒ විදිහට සියලුම ආරක්ෂක සංවිධාන ඒ වගේම අප විසින් ඒ විදිහට වචනයෙන් සිදු කළ යුතු දේවල් ඒ වගේම සිතින් ප්‍රාර්ථනා කළ යුතු දේවල් ඒ වගේම කය යොදවලා ක්‍රියාවට නැංවිය යුතු දේවල් භවභෝග සම්පත් උපයා ගැනීම සඳහා ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලුම ඒ විදිහට දේශනාවන් ඉතා මැනවින් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යම් කිසි කෙනෙකුට මේ ජීවිතයේ භවභෝග සම්පත් වලින් අඩුවක් පවතිනවා නම් ඒ අඩුව පවතින්නේ ඇත්තටම දහම හරියට දැනගෙන දහම හරියට ක්‍රියාවට නංවන්නේ නැතුව දහම තමන්ගේ ජීවිතයට ඒකරාශී කරගන්නේ නැති නිසා ප්‍රායෝගිකව එකතු කරගත්තේ නැති නිසා බව ඉතාම පැහැදිලි නේ ස්වාමිනා. එහෙනම් ඒ වගේම තමයි මේ දේශනට අනුව අපිට හිතෙන්නේ දැන් මේ දියුණුව කියන එක ධර්මයක් එක්ක යන්න ඕන එකක්. එහෙම ස්වාමිනා. ඒ සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ එහෙමනේ මිනිස්සුන්ට දැන් රස්සාව කියන්නේ වෙනම එකක්. එහෙමයි. පන්සලට දානේ පූජා කරලා පොයේට පන්සල් යනවා කියන එක වෙනම එකක්. එහෙමයි. හරි හම්බ කරනවා කියන එක වෙනම එකක් කියලා හිතෙන්නේ ස්වාමිනා. එහෙම ස්වාමිනා. නමුත් ස්වාමිනා මේ දේශනාවල හරි පැහැදිලි ධර්මයේ ජීවිතයයි කියන්නේ දෙකක් නෙමෙයි. එහෙමයි.
ධර්මය ජීවිතය කියන එකක්. එහෙම. ඒකට තමයි කියන්නේ ධාර්මික ජීවිතය කියලා. එහෙම සම්ම. දැන් අද වෙන් වෙලා තියෙනවා සම්සෝක. එහෙමයි. ජීවිතේ වෙනම එකක්, ධර්මයේ වෙනම එකක්. එහෙමයි. ධර්මයේ පොත්පත්වල තියෙනවා, ධර්මයේ පන්සල්වල තියෙනවා, ධර්මයේ මාධ්‍ය යනවා. එහෙමයි. හැබැයි වෙනම ජීවිත ගත කරනවා. ගොවිතැන වෙනම, රැකියාව වෙනම නේ සම්ම. එහෙමයි. ඒ වගේම වෙනදාම වෙනම. වෙනදාම වෙනම. දහම වෙනම. දහම වෙනම. නේ සම්ම. සර් ධර්මයේත් සංස පුළුවන් නම් අද මිනිස්සු අර මිලදී ගන්න මට්ටමකටපත් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි රට පුරා ස්වාමිනාස්ස දීපක් ව්‍යාප්ත ධර්ම ප්‍රචාර කටයුතු වලට යන නිසා එහෙමයි. එතැන් විට අද මිනිස්සු බොහෝ විට කරන්නේ අර කියන්නේ දුරේ ඉඳලා වඩින ස්වාමින් වහන්සේව මුදල් කීයක් හරි දීලා සතුටු කරවලා ඒගොල්ලන්ගේ යුතුයකම ඒගොල්ලෝ කරා කියලා හිතනවා. එහෙමයි සම්ම. එතැන් විට ස්වාමින් වහන්සේට අර නිසි ගෞරවේ වුණත් දක්වන වාඩු විස ඔබ වහන්සේ පරිස්සමෙන් වැඩියද කියලාවත් අඩු ගානේ එහෙම අසන්නට තරම් ඒ අය එහෙම ගුණාත්මක වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මා. දැන් ඒ කියන්නේ ආ හාමුදුරුව වැඩිය බණ කිව්වා හාමුදුරන්ට අපි ගාස්තු ගෙව ඉවරයි. එහෙම. කියන්නේ මේක හැම තැනින්ම ස්වාමීන් වහන්සේ මේ අර වෙළඳ ලෝකයකට යොමු වෙලා තියෙනවා. එහෙමයි. ඒතර මේක නිකන් එක්තරා ආකාරකින් ගත්තොත් එහෙම නිකන් අර ගනුදෙනු ක්‍රමයක් තමයි ස්වාමීන් වහන්සේ අදයන්නේ. එහෙම සම්මා. ඉතින් මේක ධාර්මික ක්‍රමය නෙමෙයි ඇත්තටම. එහෙම සම්මා. ඉතින් ඒ නිසා මේ ධාර්මිකව උපයාස අපයා ගන්න ආකාරයේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න ආකාරයේ ඊටාම මැනවින් මේ ප්‍රාර්ථනාවක් ඇටියට මේ පත්තකම සූත්‍රය තුළ දේශනා කරලා තිබෙනවා. ඉතිරි ධර්ම කාරණා පිළිබඳව ඊළඟ වැඩසටහනේදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා නේද? එහෙමයි. ස්වාමිනාස අපිට දැන් පුරා මාසයකට අධික කාලයක් CBL ආයතනයේ සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනයේ අපේ මේ කතන්සු ලබතේ පඤ්ඤං සජීව සදහම් වැඩසටහනට අනුග්‍රාහකත්වයේ දැක්වීම සම්බන්ධයෙන් ඒ ආයතනයේ ප්‍රධානීන්ට අනිකුත් ප්‍රාදේශීය කළමනාකාරතුමාලා ඇතුළු අපිව සම්බන්ධ කරගත්ත සියලුම සුධිමතුන්ට අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා, ස්තුති කරනවා. ඔබ ආයතනය දියුණුවෙන් දියුණුවටමපත් වේවා. ශ්‍රී ලංකාව තුළ විතරක් නෙමේ ලෝකේ පුරා ඉතාමත්ම හොඳ දැහැමි ව්‍යාපාරයක් කරමින් ලෝකෙට සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන බෙදා හරින්නට ඔබ හැමට තෙරුවනි අනන්ත ආශිර්වාදයේ මෙන්නම දෙවියන්ගේ දේව පිහිට රැකවරණ ලැබේවා කියලා අපි ආශිර්වාද කරන අතර විශේෂයෙන්ම සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයේ නිර්මාතෘ වරුන් ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ රුවන්වැලි මහා සෑය නැවත වතාවක් මෑත කාලීන ප්‍රතිසංස්කරණය කිරීමේදී එහෙම කියන ස්වාමීන් වහන්සේ 1920 ගණන් වල වගේ මංචි ආයතනයේ නිර්මාතෘවරයා ස්වාමීන් වහන්සේ ලොකු මූලමේ පරිත්‍යාගයක් සිද්ධ කරලා තියෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ. රුවන්වැලි සෑය ඉදිකිරීමේදී. එහෙමයි. මට මතකයි අපි මේ පිළිබඳව මතක් කළා මහබෝ මහසෑ වන්දනා පින්කමේ ධර්මදේශනාවේදී මා මේ පිළිබඳව ඔබව දැනුවත් කළා. ඒක නිසා ඒ වගේ ධාර්මික බෞද්ධ ආයතනයක් තමයි සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනය. ඒක නිසා ඒ සියලු දෙනාටම අපි සෙත් පතනව ආශිර්වාද කරනවා. තවත් මෙවැනි වැඩසටහන් වලට ඔබේ ධාර්මික දායකත්වය ලබා දෙන්නට අපි ඉල්ලීමක් කරන අතර ඔබ හැමතෙම තෙරුවන් අනන්ත ආශිර්වාදයෙන් සියලු සැනසිල්ල වේවා කියලා සෙත්පතනවා ආශිර්වාද කරනවා. ස්වාමිනේ ඒ වගේම අපිට දැන් තවත් සමාජ සත්කාරක වැඩසටහනක් යෙදিলা තියෙනවා. චිත්තල පබ්බත සිතුල්පව්ව පූජනීය පින්බිම කේන්ද්‍ර කරගෙන ස්වාමිනාස සිතුල්පව්ව රහතුන්ගේ පොදබිම 74 වෙනි ශ්‍රී සම්බෝධි සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන වැඩසටහන පූජනීය දරණාගම කුසලදම්ම නාසමිදුන්ගේ 56 වෙනි ජන්මදිනයේ නිමිති කරගෙනයි මේ උදාර්ථර සමාජ සත්කාරමේ පින්කම සිද්ධ කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතුව දෙස් විදෙස් ඔබගේ නොමසුරු දායකත්වයෙන් තමයි මේ පින්කම් මාලාව 73 වතාවක් මේ වෙනකොට සිද්ධ වෙලා තිබෙන්නේ. අපිට මතකයි මීට පෙර මෙවැනි වැඩසටහන් කීපයක් පූජනීය ස්වාමින් වහන්සේගේ නායකත්වයෙන් සිද්ධ කළා. තිස්ස මහාරාම හොඳහිත සිතිවිලි මන්දිරයේදී 72 වන සමාජ සත්කාරක සේවාව ක්‍රියාත්මක කළා. ඒ වගේම ආනමඩුව ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන 73 වන සමාජ සත්කාරක වැඩසටහන අපි දියත් කළා. ඒ වගේ මෙවර 74 වන වැඩසටහන අපි සිද්ධ කරන්නේ ඓතිහාසික සිතුල්පව්ව මහා පුදබිම කේන්ද්‍ර කරගෙනයි. එහිදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අප විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා පරිත්‍යාග කොට ශ්‍රද්ධාවෙන් තෙරුවන් වන්දනා කරන්නට තමන්ගේ නිවස තුල පසුබිමක් සකස් කරලා දෙන්නට. ඒ වගේම දරුදිරි සහන වැඩසටහන යටතේ දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පවුල් වෙත මූල්‍යමය පරිත්‍යාගයක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක කරන්නේ 14 වන අදියරේ හැටියට. ඒ වගේම ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු
කිහිලි කරු පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් කියන්නට ඕනේ මේ රෝධපුටු කිහිලි කරු අපි පරිත්‍යාග කරන්නේ තිස්ස මහරාමේදී ඒ වගේ සිතුල්පව්ව පුදබිමේදී බව විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කරන්නට අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා වියලි සලාක ආහාර ලබා දෙන්නට කෘෂි කර්මාන්තයේ යෙදී සිටින අය සඳහා කෘෂි උපකරණ ලබා දීමට ඒ වගේම ජල පෙරණ ලබා දීමට ධර්මදේශනා ශ්‍රවණය කිරීම සඳහා ගුවන්විදුලි යන්ත්‍ර පරිත්‍යාග කිරීමට ස්වාමින් වහන්සේලා සඳහා ශ්‍රමණ පිරිකර ලබා දීමට ඒ වගේම පෙරපාසල් ළමුන් සඳහා පෙරපාසල් ගුරුවරුන් සඳහා ඒ අදාළ පරිත්‍යාගයන් සිදු කිරීමට වගේම ගැබිනි මවුරුන් සඳහා පෝෂණ මල්ලක් ලබා දීමට මේ වෙනකොට සමාජ සත්කාරක සේවාවේ ඉන්න අපේ දරුවන්ගේ මම විමසලා බැලුවා මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා ඒ සඳහන් කළේ ගැබිනි මවුරුන් සඳහා අවශ්‍ය පුංචි දරුවන්ව නාවන බේසන් ඒ වගේම පුංචි ළමයින්ට අදාළ සබන් ආදී ස්වාමිනාංශ පරිත්‍යාග කරොත් හොඳ බව තමයි අපිට මේ මතක් කළේ. ඒක නිසා ස්වාමිනාංශරත් වැඩිදුර ඒ පිළිබඳව විස්තර කරන මෙන් ඉල්ලා සිටිනවා ස්වාමිනාංශ අවසරයි. එහෙම ස්වාමිනාංශ. පින්තුනි අපි මේ සමාජ සංස්කාරක වැඩසටහනේදී මේ පෙළගස්වලා තියෙන විශේෂ අවශ්‍යතාවයන් අපේ ජීවිතයේ විශේෂ අවශ්‍යතාවයන් කොටසක්. ඒ වගේම තමයි ඒ විශේෂ අවශ්‍යතාවයන් ඒ විදිහට තමන්ට පුළුවන් විදිහට පරිත්‍යාග කළාම හැම ආකාරයකම මේ සියල්ලක්ම ආවරණය වෙන විදිහට තමන්ගේ ජීවිතේ හැම ආකාරයකින්ම සතුටු භාවයට පත් කර ගන්නට පින් සිද්ධ කර ගන්නට තමයි ඒ විදිහට මේ සියලු අවශ්‍යතාවයන් එහෙම නැත්නම් පරිත්‍යාගයන් අපි පෙළගස්සලා තියෙන්නේ ඒක රාශි කරගෙන තිබෙන්නේ. ඉතින් ඒ අතරේ විශේෂයෙන්ම පාසල් උපකරණ එහෙම නැත්නම් පුංචි ළමයිගේ ලදරු පාසල් වල ළමයිගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට ඒ ඇයට අවශ්‍ය දේවල් ඒ විදිහට අපි සම්පාදනය කරලා තිබෙනවා. ඒ අතරේ අපේ ස්වාමින් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන්නේ අදිස ස්වාමින් වහන්සේ තමයි ඒ පුංචි ළමයිට අවශ්‍ය කරන සියල්ලක්ම ඒ විදිහට පොත් බෑග් වල ඉඳලා ඒකට පුංචි ළමයිට අවශ්‍ය කරන පොත්පත් පෑම් පැන්සල් ටික සියල්ලක්ම ඒ විදිහට ස්වාමින් වහන්සේගේ දායකත්වයෙන් තමයි පින්තුනේ ඒ විදිහට ස්වාමීන් වහන්සේ දායකත්වයෙන් දබලා තියෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේටත් තව තවත් මේ වැනි පින්කම් සිද්ධ කරන්නට වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් බුදු ප්‍රතිමා වහන්සේලා දහම් පොත් සහ සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා පිරිකර මේ සියල්ලක්ම අපිට ලබලා දෙන්නේ පූජනීය කුණුදුවත්තේ ගුණරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් ඒ නිසා පින්තුනට නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන්නට එහෙම නැත්නම් දැනගන්න ලැබෙන ඒ විදිහට නාමයක් තමයි අපේ පුරුද්වත්තේ ගුණරත්න ස්වාමීන් වහන්සේ පිනායක ස්වාමීන් වහන්සේ සිදු කරන හැම පින්කමකටම දායකත්වය ලබාගෙන කටයුතු කරන බොහොම සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිති වෙනුවෙන් බොහෝ කාර්යභාරයක් සිද්ධ කරන ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ තමයි සියලුම ස්වාමී ඒ සියලුම දෙනාට මේ බුදු ප්‍රතිමා වහන්සේලාගේ දායකත්වයේ ලබලා තියෙන ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි වියලි සලාක සඳහා දායකත්වයන් ලබා දුන්නු පිරිස සහල් ලබා දීලා තිබෙනවා නිලන්තේ විමලවීර මහත්මිය ඩුබායි. ඒ වගේම පරිප්පු සඳහා ඒ විදිහට දායකත්වය අපේ සන්දයාත් එන්නකොන් මැතිණිය ඇතුළු සුදත් එන්නකොන් මැතුම ඇතුළු ඒ පවුලේ හැමදෙනාම. ඒ වගේම සීනි ධනපාල කමල් හා හෙට්ටියාරච්චි යන පින්නතුන් තමයි දායකත්වය ලබලා දීලා තිබෙන්නේ. එවන් කෘෂි උපකරණ කට්ටල පරිත්‍යාග කරලා තිබෙනවා නිලන්ති විමලවීර මහත්මිය ඩුබායි පදිංචි. ඒ වගේම පාසල් උපකරණ තිලකා දිසානායක මහත්මිය ශ්‍රීමති පෙරේරා මහත්මිය ඒ පාසල් බෑග් සඳහා දායකත්වය ලබලා දීලා තිබෙනවා. ඒ වගේම රෝද පුටු පරිත්‍යාග කරලා තිබෙනවා විශේෂයෙන්ම ගෝණපීනුවල පදිංචි යසන්ත වීරසූරිය මහත්මයා ඇතුළු පිරිස. ඒ වගේම තිමිරිගස්සාය පදිංචි සීලාද සොයිසා මැතිණිය, පන්නිපිටිය පදිංචි දේවිකා අතුකෝරල මහත්මිය, නුගේගොඩ පදිංචි දේවයානේ ජයසුමන මහත්මිය, ඒ වගේම පන්නිපිටිය පදිංචි එල් අබේගුණසේකර මහත්මිය, මහරගම් පදිංචි අයිරාංගනී ජයලතා මහත්මිය, ඒ වගේම නාවල පදිංචි මනෝහාරි ගුණසේකර මහත්මිය, ඒ වගේම අතුරුගිරිය පදිංචි කේ
විදුන ගමගේ මහත්මා සහ මහත්මිය ඇතුළු කොට ඇති පින්නතුන් විශේෂයෙන් ඒ රෝදපුටු පරිත්‍යාග කළා තිබෙනවා. ඒ වගේම මාළඹේ පදිංචි නිර්මලා කුරුප්පාරච්චි මහත්මිය, ඒ වගේම බොරැල්ලේ පදිංචි චින්තක හෙට්ටිආරච්චි මහත්මා, ඒ වගේම නුගේගොඩ පදිංචි දයානි ඕපාත මහත්මිය, තලංගම උතුර පදිංචි මාළනී පෙරේරා මහත්මිය, ඒ වගේම HMBS පෙරේරා ගුරු මහත්මිය, ඒ වගේම කොහොවල පදිංචි මාළනීද අල්විස් මහත්මිය ඇතුළු කොට ඇති පින්නතුන් රෝදපුටු මේ වෙනකොට පරිත්‍යාග කරලා තිබෙනවා. ඒ වගේම පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කරලා තිබෙන පින්නතුන් ඔස්ට්‍රේලියාවේ පදිංචි පත්මිනී සමරවික්‍රම මහත්මිය, ලලිත් සමරවික්‍රම මහත්මයා ඇතුළු කොට ඇති පවුලේ හැමදෙනාම, කොළඹ අටපදිංචි ශ්‍රීමති පෙරේරා මහත්මිය, තිලකා දිසානායක මහත්මිය ඇතුළු කොට ඇති පින්නතුන් පාසල් බෑග් සහ පාසල් උපකරණ ඒ විදිහට මේ වෙනකොට පරිත්‍යාග කරලා තිබෙනවා. ඒ වගේම කිහිලිකරු සඳහා කිහිලිකරු සහ අත්වාරු ඒ විදිහට ලබා දුන්නු පින්නතුන් පරිත්‍යාග කළ පින්නතුන් කොළඹ හතර පදිංචි GS සමරජීව මහත්මිය, ඒ වගේම රාජගිරිය පදිංචි KA සෝමලතා මහත්මිය, මහනුවර පදිංචි UB මොළගොඩ මහත්මා, ඒ වගේම කොහුවල පදිංචි නාලනී අලස් මහත්මිය, ඒ වගේම ජායල පදිංචි S පතිරණ මහත්මිය, M පතිරණ මහත්මයා ඇතුළු කොට ඇති පින්නතුන්, මාළඹේ සීලා දාඹරේ මහත්මිය, ඒ වගේම තලංගම උතුර මාළනී පෙරේරා මහත්මිය, මහරගම W චන්ද්‍රපාල මහත්මා සහ දේනියන් තිදෙන ඇතුළු කොට ඇති පින්නතුන්, කොහොවල පදිංචි මාළනීද අල්විස් මහත්මිය, මහරගම් පදිංචි සුජාතා ජයසේකර මහත්මිය ඇතුළු කොට ඇති පින්නතුන් විශේෂයෙන්ම ඒ කිහිලිකරු සහ අත්වාරු පරිත්‍යාග කළා තිබෙනවා. ඒ වගේම පාසල් උපකරණ සඳහා දායකත්වය ජයසිංහ ට්‍රේඩර්ස් කොළඹ ඉතුමන් ඉදිරියට පාසල් උපකරණ පරිත්‍යාග කළා තිබෙනවා. ඒ වගේම ගැබිනි මාතාමන් සඳහා උපකරණ පරිත්‍යාග කළා තිබෙනවා ජයසිංහ ට්‍රේඩර්ස් ඒ විදිහට අධිපතිතුමන් ඇතුළු කොට ඇති පින්නතුන්. ඒ වගේම වියලි ආහාර සඳහා දායකත්වය ගැන කටයුතු කරනවා පරිත්‍යාගයන් සිද්ධ කළා තිබෙනවා කොළඹ 14 WA ජයවති මහත්මිය, දෙල්ගොඩ පදිංචි ධනපාල කමල් හෙට්ටිආරච්චි කියන පින්නතුන්, ඒ වගේම සන්ධ්‍යා තෙන්නකොන් මැතිණිය ඇතුළු සුදත් තෙන්නකොන් මහත්මයා ඇතුළු කොට ඇති ඒ පවුලේ හැමදෙනාම, විශේෂයෙන්ම පරිප්පු සීනි සහල් මේ ආදි වශයෙන් ඒ වීල් ආහාර සඳහා අවශ්‍ය කරන වීර්ය ආහාර ලැබලා දීලා තියෙනවා. ඊළන්ති විමුලි මීට මහත්මිය ඩුබායි පදිංචි. මේ විදිහට මේ පින්නතුන් ඒක රාශි වෙලා මේ විදිහට විශාල පරිත්‍යාගයන් රාශියක් මේ වෙනකොට සිද්ධ කරලා තිබෙනවා. ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට අපි මේ මාස දෙකකට තුනකට හතරකට වගේ සැරයක් මේ විදිහට මේ සමාසත්කාරක වැඩසටහන යටතේ මේවා පරිත්‍යාග කළාට දිනපතාම ස්වාමීන් වහන්සේම යම් කිසි අවශ්‍යතාවයක් වුණාම බොහෝ දිනෙක රෝද පුටු ඉල්ලගෙන, කිහිරි කරු ඉල්ලගෙන, වේලි ආහාර, පොත්පත් ඒ වගේම ලබා ගැනීම සඳහා අපේ විශේෂ පන්සලට පැමිණෙනවා. එහෙම විහාරස්ථානෙට පැමිණෙනවා. ඉතින් ඒ විදිහට මේ විදිහට ලබලා දීලා තිබෙන යම් කිසි අතිරික්තයක් තිබෙනවා නම් ඒ අවස්ථාවන් වලට අපිට ලැබිලා තියෙන සම්පත් තිබෙනවා නම් ඒ අවස්ථාවවලදී දිනපතාම අපිට මේ පරිත්‍යාගයන් ඒ විදිහට සිද්ධ කරන්නටත් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නටත් අපිට අවස්ථාව සැලසිලා තියෙනවා. ඒ පිළිබඳවත් මේ පින්නතුන්ට දැනුවත් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ට පරිත්‍යාගයක් සිද්ධ කරන්නට අවස්ථාව සැලසෙන්නේ සමහරවිට හිතක් පහළ වෙන්නේ මේ වගේ වැඩසටහනක් ඉදිරි දියත් වන කාලයට පමණනි ස්වාමීනි සමහර වෙලාවට. නමුත් පින්නතුනි හැම දවසෙම සෑම දිනයකදීම ඔබට අවස්ථාව තියෙනවා. අවුරුද්දේ පුරාවටම ඔබට අවස්ථාව තිබෙනවා මෙවැනි දායකත්වයක් ලබා ගන්නට සිතුවිලි පහළ වෙනවා නම් පින් සිද්ධ කර ගන්නට ඒ විදිහට අවස්ථාවක් සැලසෙනවා නම් ඒ සෑම අවස්ථාවකදීම සම්බෝධි විහාරස්ථානයත් බෞද්ධ ආමාදි ජාලයත් ආශ්‍රය කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරන්නට. ඉතින් ඒ නිසා අපේ
මෙවැනි සියලු පින්කම් මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ ආමිස වශයෙන් ප්‍රතිපත්තිම වශයෙන් ඒ වගේම ත්‍යාගය පරිත්‍යාගය ඒ වගේම මේ හැම පින්කමක්ම අයිති වෙනවා ඡාගානුස්සතියට නේ ස්වාමීන් වහන්සේ පරිත්‍යාග සිතිවිල්ලට ඉතින් ඒ නිසා මේ ආනිසංසයේ මෙතෙක් කොතෙක්ද කියලා ප්‍රමාණයක් කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒ නිසා අපේ ජීවිතය සාර්ථක කරගන්නට මෙලෝ ජීවිතය සාර්ථක කරගන්නට පරලෝ ජීවිත සූපත් භාවයට පත් කරගන්නටත් උතුම් වූ නිවන් අවබෝධයේ පිණිසත් මේ උතුම් පින්කම් සිද්ධ කරගන්නට අපිට අවස්ථාව ඉඩහසර විදිහට සලසා දුන්නු බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘවර ගෞරව ශාස්ත්‍රවේදී පඬිත දන්නාගම කුසලධම්ම අපේ බෝධිසත්වයන් වහන්සේ උදෙසා පින් අනුමෝදන් කරමින් තමයි අපේ නායක ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයේ දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරන්න සීලු කටයුතු සංවිධානය කළ තිබෙනේ. ඉතින් නායක ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. සීලු යතීන්ද්‍රයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. පිනුතුම් යම් කිසි ප්‍රාර්ථනාවක් ඇතිව තමයි මේ සීලු පින්කම් වලට දායකත්වයෙන් කටයුතු කරන්නේ. මේගේ ඥාතීන් වෙත්තම් ඒ හැමදෙනා මේ පින් අනුමෝදන් වේවා. ඔබ හැමදෙනාටම උතුම් වූ නිවන් පසක් කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. පිනතුනි අද දවසේදීත් වැඩසටහනට වැඩමව දාල කොළඹ හත ශ්‍රී සම්බුද්ධ මහ විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ ගරු විදුහල්පති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත් මෙවැනි උතුම් සමාජ මෙහෙවරයන් තමන්ගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගත් මගම අනුගමනය කරමින් තව බොහෝ කාලයක් නිදුක්ව නිරෝගී සුවපත්ව සිදු කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව යෝධ බල යෝධ වීරිය ලැබේවා 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 කියලා අපි විසින් සෙත් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද දවසේදීත් අපි නරඹපු ශ්‍රවණය කරපු පැවිදි උතුමන්ට ගිහි භවතුන්ට ලක්කසි ලෝවැසි බෞද්ධ බෞද්ධ සියලු දනන් හට අපි සෙත්පත ආශිර්වාද කරන අතර නිෂ්පාදන කණ්ඩායමෙන් අපිට සහයෝගය දැක් වූ සෑම සිළු දෙනාටත් පොදුවේ අපිව නරඹපු ශ්‍රවණය කරපු හැම දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන නිවන් අවබෝධය පිණිසම මහෝපකාරී වෙත්වා කියලා අද දවසේදීත් ඔබෙන් අපි සමුගෙන යනවා. නැවතත් සඳුදා දවසේදී ඔබව සජීව සදහම් වැඩසටහනකින් මේ ලෙස හමු වෙන බලාපොරොත්තු ඇතුව හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. අතං සුලබ්බතේ පඤ්ඤං සතියේ සෑම සඳුදාවකම බදාදාවකම සහ සෙනසුරාදාවකම උදෑසන 9:00ට